ධවනපතෙන් ඉවතට පැන්න මෝටර් රථයක් නරපන්නන් අතරට කඩා වැදීමෙන් දියතලාව නරියාකන්ද ධවනපතේදී ඊයේ අනතුරක් සිදු වුණා. එහිදී කුඩාතරුවෙකුද ඇතුළුව 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. තවත් 22 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමටයි පියවර ගැනුණේ. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරඟකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනතුරින් මියගිය අය අතර සිටින වැලිමඩ ඩයබරාවතු යායේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු සහ 8 හැවිරිදි දරුවා පිළිබඳ ඥාතීන් මෙලෙස අදහස් පළ කළා. ඉස්සර වාඩි වෙලා බලනකොට කාර කෙවිලා එංගට වදිනා. ගොඩක් අය කියා පේන්නේ නැහැ කියලා තාත්තට කිව්වට පස්සේ 100ට ඒ බබාව ඉස්සරගෙන ගිහියාගත්තා. එතකොට තමයි එම උනේ. අපි ගෙදර ඉඳලා මේ දෙන්න විතර ගියේ. ඊට පස්සේ පොලිසිය ගිහවලු මේ පොඩි ළමයෙක් ඉන්නවා කියලා කිව්වලු. ඊට පස්සේ පොඩි ළමයා කොහෙද කියලා බලනකොට අපේ පොලිසිය තමයි කියන්නේ. මෙතර අකුරැස්ස අමලකුර ප්‍රදේශයේද පුත්කලියකු අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනපේක්ෂිත අනතුරෙන් විපතට පත් වූ සියලු දෙනා පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදාව කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා. වසර 5ක නිහඬතාවයකින් පසුව පැවැත්වූ එම තරගාවලියේ ඉසව් 24ක් තියන්න තිබ්බා. එයින් 17 වෙනි තරඟ ඉසව්ව පැවැත්වෙන අවස්ථාවේදී මෝටර් රථ දෙකක් එකිනෙකට ගැටුණා. මේක සිද්ධ වුණේ දෙවන වටේ වන අවස්ථාවේදී. එලෙස ගැටුණු එක් මෝටර් රථයක් ධවනපතෙන් ලිස්සා ගිහිල්ලා ධවනපතේ පිටත ස්ථානගතව සිටි තරඟ මෙහෙයුම් නිලධාරීන් ඇතුළු එම ස්ථානයේ රැඳී සිටි 7 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒකම එම සිද්ධියෙන් අනතුරු ඇති වූ තෙරපීම සහ කලබලකාරී තත්ත්වය මත තවත් පුද්ගලයන් 21 දෙනෙක් තුවාල ලබලා දියතලාව මූලික රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මේ වෙන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත රෝගීන් 3 දෙනෙක් මාරු කරලා යවලා තියෙනවා. මෙම සිදුවීමෙන් අනතුරුව තරඟාවලිය සඳහා තරඟ සංවිධායකයන් විසින් පැවැත්වීම අත්හිටුවා. ඒකම මෙම අනපේක්ෂිත සිදුවීමෙන් විපතට පත් වූ සියලුම පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව බලාගත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.